කොහොමද කට්ටියටම ඉතින් ඕගොල්ලෝ අදත් එකතු වෙන්නේ හෙලගීක් YouTube channel එකේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ගන්නේ WhatsApp use කරන ඔයා වෙනුවෙන්මයි. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ series එකක් කරා WhatsApp ගැන. ඉතින් ඒක අමතක කෙනෙක් කරනවා මේ උඩන කාඩ් එකෙන් ඒ playlist එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි එතනදි කරා WhatsApp වලින් කොහොම status එක download කරන්නේ WhatsApp වලින් කොහොමද කවුරු delete කරු message එකක් බලන්නේ මේ වගේ ගොඩක් දේවල් අපි එතනදි කරා. ඒ වගේම web WhatsApp එකනත් කරා කියලා මතක් කරන්න ඕන. ඉතින් මෙන්න මේ කරපු හැම දෙෙම එක app එකක් ඇතුලේ කැටි කරලා තිනවා. වාට ලේසියෙන් මේක app වලට දුවන්නේ නැතුව මේ එක app ඇතුලින් මේ සියලුම දේවල් කරගන්න වගේම තවත් features 10කට වැඩි ප්‍රමාණයක් මෙන්න මේ app එක ඇතුලට බලා ගැනීම හැකියාව තියෙනවා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ඊළඟට පල්ලෙත් නැතුවට subscribe button එක click කරලා අපේ channel එකට subscribe වෙන්න වගේම එහා පැත්තේ bell icon click කරලා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක ටච් එකේ ඉන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් මොකද්ද මේ WhatsApp එක ගැන අලුත් app එක කියලා අපි කතා කරමු. ඔයාලට මුලින්ම මෙතනදී කරන්න දෙන්නේ මම පළවෙනි description එකේ දාලා දෙනවා මේ app එකේ link එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට play store එකට ගෙන play store එකේ search කරන්න පුළුවන් WA toolbox කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒකට තේ බලා ගන්න පුළුවන් app. ඊයේ pack මෙතනින් මෙන්න මේ app එක තමයි ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න හම්බෙන්නේ. මොකද මම description එකේ දාලා තියෙන මේ app එක මොකද අනිත් app වලට සාපේක්ෂව මේකේ rating ගත්තාම සහ මේකේ තියෙන අනිත් features ගත්තාම ගොඩක් ඉස්සරින් තමයි මෙන්න මේ app එක ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මෙතන install කියන button එක click කරලා මේක install කරගන්න. ඒ වගේම කියන්න ඕන දේ තමයි හරි දැන් app එක install ලා තියෙනවා. ඔයාලට පුළුවන් ගලින් මෙතනින් open කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වාගේ home screen එකට ඇවිල්ලා තිනවා app එක මේ විදිහට ඒක මෙතනින් open කරගන්න. ඉතින් app එක open කරද්දිම වාගේ යම් කිසි permission කිහිපයක් කියලා pictures and record video කියන buttons වලට allow කියන එක allow කියන එකක් click කරන්න. ඊට පස්සේ තියෙන්නේ media වලට access කරන එක ඒකත් allow කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම මෙතන තියෙනවා තව පාරක් වාගේ settings වලින්ම permission එක okay කරන්න. ඔයාලට පුළුවන් මේ විදිහට toggle key එක මෙහෙ වතර on කරලා back එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp toolbox app එකේ interface එක. ඉතින් ඔයාලට බලා ගන්න හැම වෙලේ මෙතනදී light interface එක ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන ඉර වගේ තියෙන button එක click කරාම මේක dark interface එක විදිහට convert කරගන්න. ඇත්තටම ඔයගේ ඇහැට අමාරු නම් ඔය ඇහැට පුරුදුලයින dark mode එකට නම් ඔයාලට පුළුවන් මේ dark කියන icon එක click කරලා මේක මේ විදිහට enable කරගන්න. ඉතින් මම කිව්වා ඔයාලට කලින්ම features 10කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා. අපි දැන් කතා කරමු එකකින් එක මෙන්න මේ features ගැන. ඉතින් ඔයාලට පුළුවන් මේ පළවෙනිට බලගන්න view deleted messages කියලා තියෙනවා. ඉතින් ඒකට අපි යම් බලන්න. ඒකට ගිය ගමන් අහනවා මුලින්ම වාගේ මොන WhatsApp එකද. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ WhatsApp එක තියෙනවා. ඒ වගේම business WhatsApp තියෙනවා. තව mod WhatsApp තියෙනවා. ඒවා පෙන්වනවා මෙතනින් වාගේ. දැන් මේ වෙනකොට මගේ තියෙන WhatsApp මේ app එක විතරයි. ඔයාලට පුළුවන් මෙතන මේක okay කරලා update apps කියන එක click කරන්න. ඊට පස්සේ මෙතනින් මේ notification access කියලා එකත් enable කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා බලගන්න පුළුවන් WhatsApp box එකේ permission එකත් ආයෙ පාරක් අපි run කරන්න කියනවා. මොකද මේක WhatsApp එකත් එක්ක සම්බන්ධ වෙද්දී ගොඩක් permission අපිට දෙන්න වෙනවා නීතිමය ප්‍රශ්න හින්දා. ඉතින් ඔයාලා මෙතනින් බලගන්න හම්බෙන්නේ කවුරු හරි ඒවලා delete කරපු message වගේ දේවල් තියෙනවා. ඉතින් මගේ දැනට මේ photo එකක් විතරයි තියෙන්නේ. කලින් මේ app එකම use කරලා තියෙන හින්දා ඒක තියෙන්නේ. මෙතන මේ chats වල වඩ මුකුත් පෙන්වන්නේ නැහැ. මම දැන් ඔයාලට කරලා පෙන්වන්න කොහොමද මේක delete වෙච්ච message එකක් බලාගන්නේ කියලා. මම මේකට දැන් message එකක් එනවා සාමාන්‍ය විදිහටම. හරි මම දැන් මේකෙන් message එකක් මේකට එවුවා hi කියලා. ඔයාලට බලාගන්න පුළුවන් දැන් notification එක මගේ phone එකට එනවා මේ අපි වැඩ කරන phone එකට. දැන් මම දැන් කරනවා මේ message එක delete කරලා දානවා මම. හරි මම message එක delete කරපු ගමන් ඔයාලට බලාගන්න පුළුවන් උඩින් notification එකක් එනවා. වාටි message එකක බදාල පුත්කලයක නමත් එක්කම මොන message එකද delete කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට යොපු message එක මෙතන. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද මේ status එක download කරගන්නේ කියලා. ඒ කියන්නේ status server කියලා අපි කලින් video එකකුත් කරා. ඒකේ link එකත් මෙන්න මේ උඩින් යනවා. ඔයාලට පුළුවන් ඒකෙම තේ video එක බලන්න. status server එකේ recent stories වලට යන video එකක් නෙමෙයි මම දැම්මේ photo එකක්. photo එකකට මෙතනින් බලාගැනීම හැකියාව දෙනවා. ඊට පස්සේ මෙතන මේ download icon එක click කරාම වාගේ gallery එකට මේක ඉතම ලේසියෙන්ම ඉක්මනින්ම සේව් වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි WhatsApp web කියන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති සාමාන්‍යයෙන් අපි WhatsApp web එකක් use කරන්නේ smart phone එක සහ laptop එක. එහෙම නැත්නම් PC එක, desktop එක. ඉතින් ගොඩක් අය මගේ මේ දවස්වල අහන දේ තමයි මේ web WhatsApp එක phone දෙයක් අතර connect කරන්න බැයිද කියලා. ඇත්තට මේක පුළුවන්. ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි Chrome වගේ web browser එක desktop mode run කරලා මේ දේ කරාට scale එකද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි මේ WhatsApp web එකත් මෙන්න මේ tool kit එක ඇතුළම include කරලා තියෙන්නේ. අපි දැන් බලමු එක try කරලා එක බාරක්. මම දැන් මේ phone එකේ තියෙන WhatsApp එක කෙලින්ම මේ phone එකට දැම්ම. අපි බලමු මේක load වෙනවා මොනවා වෙයිද දැන්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මෙන්න මේ phone එකේ තියෙන WhatsApp messages සියල්ලම මේ phone එකට අවිලා තියෙනවා. ඉතින්
ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ WhatsApp clean කියන ඔප්ෂන් එක. මම දැන් ඒ ඔප්ෂන් එක එකපාරක් ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයා ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් WhatsApp එකට එන MISC files delete කරලා නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ මෙවැනි කන් තියෙන WhatsApp වල තියෙන data storage එක බලා ගන්න. images තියෙනවා, documents තියෙනවා, ඒ වගේම videos, status ගොඩක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේ storage එක ඒ කියන්නේ MB කොච්චරක් save වෙලා තියෙනවද කියන දේ තමයි මෙතනින් ඔයාලා බලා ගන්න හම්බෙන්නේ. මම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ audio files කියන එකට ගිහිල්ලා एक सिलेक्ट ऑल करान पुल एम वन बै वन डिलीट कर कैमती है कैम सिलेक्ट ऑल कर डिलीट सिलेक्टेड आइटम के सिलेक्ट कर लस कर पेनो डेटा स्टोरेज अडवेनो मतलब ऑडियो फाइल अडवे वाला पुलवा ඉතින් අපි පස්වෙනි ස්ටෙප් එක විදිහට කතා කරන්න තියෙන වෝක් ඇන් චැට් කියන ඔප්ෂන් එක මම ඒ ගැන අන්තිමටම කතා කරන්න මොකද ඔයාලට මේක ස්ක්‍රීන් රෙකෝඩ් කරලා පෙන්වීමේ හැකියාවක් නැහැ මේකෙන් ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕෆ් වෙනවා ඉතින් ඒ හින්දා මම ෆේක් චැට් ඇන් කෝල්ස් වලට යන්න මේකදී ඔයාලට පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ යාළුවෙක්ට ඔයා නළු ලින්ක් එක චැට් කරලා දිනවා කියලා පෙන්වන්න ඕන මෙන්න මේ ෆේක් චැට් එකේ මෙන්න මේ චැට් කන්වර්සේෂන් ඔප්ෂන් එක ක්ලික් කරලා ඔයාගේ ඒ අදාළ නළුවෙක්ගේ හෝ නළුවෙක්ගේ නම ඒ වගේම ඔයාගේ ෆොටෝ එක දාලා එයා ඔන්ලයින් ද ටයිප් ඉන්ද ඔයාගේ ගොඩක් දේවල් මෙතනින් දාලා ඉතින් සේව් කරලා ඔයාගේ චැට් එක වලට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් ඉතින් ඒ වගේම මම කියලා දෙන්න යන්නේ නැහැ මොකද මේ ගොඩක් අයට ඉම්පෝටන්ට් නැති හින්දා ඉතින් ඊළඟ දේ තමයි ස්කි ෆේසස් ෆේස් කියන ඉමෝජි එක ටෙක්ස්ට් විදියට කන්වර්ට් කරලා තින් ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් අදාළ සෝෂල් මීඩියා වල එක ෂෙයා කරගන්න ඉතින් ඊළඟට අපිට තියෙන ටෙක්ස්ට් රිපීට් කියන ඔප්ෂන් එක ටෙක්ස්ට් රිපීට් කියන ඔප්ෂන් එක ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උදාහරණයක් විදියට ගත්තොත් ඔයාලට මේ හායි කියන ටෙක්ස්ට් එක මෙතින් ටයිප් කරලා රිපීට් කියන එක ඔයාලට හායි කියන එක 10 පාරක් වුණ 1000 කියන එක රිපීට් කරාම ඔයාලට හායි කියන එක මේ විදියට පල්ලෙට පල්ලෙට 10 පාරක් ටයිප් වෙනවා ඉතින් ඒක තමයි මෙතන තියෙන වැදගත්කම ඊට පස්සේ මේ කොපි කින් ක්ලික් කරලා ඔයාගේ අදාළ සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් WhatsApp එකේ මේක ෂෙයා කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඊට පස්සේ ඔයාලා බලගන්න හම්බෙන්නේ ඩිඩෙක් මැසේජ් කියන එක ඩාලුවාගේ කන්ටැක්ට් එක සේව් කරගන්නේ නැතුවම කොහොමද WhatsApp මැසේජ් එකක් යවන්නේ කියලා අදාළ විදියට මෙතන ඔයාගේ අලුත් නම්බර් එක ටයිප් කරලා මෙතන මේ මැසේජ් එක ටයිප් කරලා ඔයාලට මේ සෙන්ඩ් කියන එක තමයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ ඊළඟට බලාගන්න හම්බෙනවා මේ text to emoji කියන ඔප්ෂන් එක. අතන මේකෙදි ඔයාලා බලාගන්න හම්බෙන්නේ උදාහරණයක් ගත්තොත් මම hi කියලා ටයිප් කරනවා. ඒ hi කියන අකුරු දෙක මෙන්න මේ කැමති emoji එකකින් ටයිප් වෙලා එනවා. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ විදිහට hi කියන එක ටයිප් කරලා එනවා. ඒකත් මෙතන copy කරලා ඔයාගේ WhatsApp එකේ share කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ shake to open කියන ඔප්ෂන් එක. ඔයාලා බලන්න මේ ඔප්ෂන් එකට ක්ලික් කරා. ඊට පස්සේ උඩින් බලාගන්න පුළුවන් ඒක auto enable වෙලා තියෙනවා. දැන් මම home screen එකට ගිහිල්ලා මේ විදිහට check කරලා පෙන්නනනම් එතකොට ඔයාගේ WhatsApp එක ඕපන් වෙනවා මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඕපන් වෙනවා WhatsApp එක අන්තිම ගොඩක් හොඳ දෙයක් ඒ වගේම අපි කලින් කතා කරන්න ගියපු ඔප්ෂන් එක තමයි walk and chat කියන්නේ අපි ඒක පස්සරදම කතා කරන්න මේක අර ඔයාලට පුළුවන් අපි පාරයද්දි ගොඩක් අය chat කරනවා කියලා දන්නවා ඉතින් මෙතනදී ඔයාලට හැකියාව තිබෙනවා ෆෝන් එකෙන් chat කරනවාට අමතරව පාරේ තියෙන මොනවද කියලා ඔයාගේ back camera වෙන් බලා ගන්න ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් WhatsApp එක ඕපන් කරගන්න සමහරවිට පළවෙනි පාර වැඩ කරන්නේ නැති වෙයි දෙවෙනි පාරත් ඔයාලා try කරලා බලන්න එතකොට පුළුවන් ඔයාගේ WhatsApp එක මේ විදිහට ඕපන් කරනවත් එක්කම ඔයාගේ WhatsApp එකේ ස්ක්‍රීන් එක විතරයි වහන්න ගත්තා WhatsApp එකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට මෙන්න මේ විදිහේ බෑක් කැමරාවෙන් පෙන්වලා ඔයාලට බලාගෙන ඉන්න හැකියාව තියෙනවා ඉතින් ඔන්න ඔහොම තමයි අද අපි කතා කරන්නේ මෙන්න මේ WhatsApp box එක ටූල් කිට් ෆෝ WhatsApp එක ගැන ඉතින් මේ ඇප් එක ගැන හොඳ රේටින්ග් මුත් තියෙනවා Play Store එකේ ඔයාලට බලා ගන්න පුළුවන් 5.43 කරින් හොඳ රේටින්ග් එකක් තියෙනවා මෙයාලගේ ඒ වගේම මේ ඇප් එක ගත්තොත් ඔයාලට තේරෙන්න ඇති මගේ වීඩියෝ කරා කොච්චර ෆීචර්ස් ප්‍රමාණයක් තියෙනවද මම කලින් ඉදන් මම කිව්වා ෆීචර්ස් 10 වෙනි ප්‍රමාණයක් තියෙනවා කියලා ඉතින් මොකද ඔයා හිතන්නේ මේ වීඩියෝ එක ගැන अनिवार्य अदास पाले कमेंट सेक्शन में कमेंट करना अमत करने पा वाकई व्हाट्सएप यूज करने या लोग तो शेयर करना अमत करने पा इन आप यूट्यूब चैनल के ताम सब्सक्राइब करना था दैम सब्सक्राइब करला यहाँ पर तीन बेल आइकन क्लिक करला चैनल लगा देकर टच के इन ये नंगे थी अदर वीडियो यहीं है ना वाला हेमोटम सुबह दसक